බ්‍රේක් තියනවනේ එතරම් එන්න ඕනේ නැද කමන්න කමන්න අපි නාරකය අවුලන්න සෙල් අදින්න යන්න පන්න යන්න විදින දුකත් බ කමන්න මෙහෙමරි බයික් එක සෙට් වෙච්ච එක නැත්තම් මල මගුලක් එන්න යාලුවනේ අපි බාද්දුව කියලා ආවේ මේ අනුරාධපුරේට. ඔයගලට පේනවා ඇති මේ අනුරාධපුරේ සුන්දරත්වය. මොනවාද මම මේ එන්න කියන කෙවල් පාරවල්. ඔයගලට පේනවා ඇති මේ කිලිනොත්ටි වගේ. ඉතාවත් දුෂ්කර තැනකට අපි ඇවිල්ලා ඉන්නේ. පාරවල් ඉදි තනලා මේ කැලෑ නිකන් කැලෑ නේ මොනවාද වෙනවල් ගිනි දියලා මොනවාද මම මේ හපුට්ට. අම්මෝ. මේ බලන්න බොයිස් මේ ඉන්නේ. ගස් ගෝතය දැන් ආවි එන දුරක් ගිහිල් මේ මොකෝ කරන්නේ ගන්න බොයිස් ඒක රහයිනේ ක්ලසික් කාරයක් තියෙන විශ් අඩු සුවඳ ඩඩ වටනේ ඉස්සර 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 සහ තන්තර බැටරේ ඉ
ඉතින් අපිට ජීවිතේ ඉස්සරහට යන්න යන්න අපිට අලුත් යාළුවෝ හම්බ වෙනවා. يعني මේ ගේම් වලින් ජොබ් එකෙන් යාළුවන්ගේ යාළුවෝ. ඉතින් අපිට පරණ යාළුවෝ සමහරක් කියලා හැම වෙලෙම හම්බ වෙන්න බෑ. වැඩත් එක්ක මග ඇරෙනවා. ඉතින් පරණ යාළුවෝන් මිස් වෙනවා නම් මිස් වෙන්න කරන දේවල් එක්ක හම්බ වෙන යාළුවෝන් පිට එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. මොකද ඒගොල්ලෝ එක්කම ඉන්න නිසා අපිට පරණ යාළුවොත් එක්ක වැඩි වෙලාවක් සෙට් වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් මෙමරිස් එකතු කරන්න ඒගොල්ලොත් එක්ක ඉන්න දේවල් වීඩියෝස් ගහලා ෆොටෝස් ගහලා අපි කරන්නේ. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් ඉස්සරහට පරණ යාළුවෝ වගේම අලුත් යාළුවොත් එක්ක සතුටින් ඉන්න. මොකද මෙමරිස් බලලා පුළුවන් ඕගොල්ලන්ට සතුටු වෙයි. Days of Dilshan එකේ Dilshan අයියත් කියලා තියෙන ඒ කතාව. තව දෙයක් කලින් බ්ලොග් එකේ මම Dilshan අයියව කොපි කරනවා කියලා දාලා තිබ්බා. ඕ මම කොපි කරනවා. හැබැයි වීඩියෝ එක නෙමෙයි. වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකවත් මුකුත් නෙමෙයි. Dilshan අයියගේ අදහස්. එහෙනම් අයියා බ්ලොග් එකේ ඉතුරු ටිකට. මේ ඔක්කොම කීයක් වුණාද බං? කීයද උනේ? 2590යි. පණිනි. පානදුර පණිනි. Thank you. කාලවලන්දුන් ගහ කොහොමද කියලා හැබැයි. චිකන් මොනාද මුව තියෙනවා? චිකන්. ඔක්කේ. මේ රහයිද? අඩු එක පට්ට වහලකට පට්ට ලාබයි හයිලි රෙකමෙන්ඩඩ් පණි පට රහත් එක්ක ස්පොන්සර් නෙමෙයි බුදු අම්මේ ස්පොන්සර් නෙමෙයි හරි සොසේජස් කරලා තිනවා මේක තම්බ වෙනවා බ්ලොග් ගන්න මේක ෆුඩ් ට්‍රිප් එක A few moments later. එළගෙන යන්නේ අනේ කඩාවේ මචන් නීඩ් හෙල්ප් මගේ සෝෂල් මීඩියා වලට සෙට් වෙන්න ලින්ක් තියෙන ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එක. ජීවිතේ ජයගත්තා.